ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබතුමා මේ මම හිතන ඔබතුමාට දෙදෙනාම අදහස් දක්වද්දී පැහැදිලි ඔක්කොම මේ නිල් පාක්ෂික ජනාධිපතිලේ දැන් ඇවිල්ලා ඉන්නවා. ඔහු ඉතා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගන්න තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳ සහයෝගයක් දෙන්න ඕනේ. එහෙම දැන දැන දැන් ඔබලා දන්න ඔහු තරම් කළ ජයග්‍රහණය කරන්නේ කොහොමද යන්නේ? එහෙමනම් ඇයි දැන් මේ වෙනත් සංධානයක් හැදෙන්න ඕන, වෙනම ලකුණක් ඒකට යෝජනා වෙන්න ඕන කියලා පක්ෂයේ දේශකයන් අතර මේ මත ගෙනේ. මේක මේ පක්ෂයේ සමගියට බාධාවක් නෙමෙයි. නෑ මේ මෙතනම ගෙනෙනවනේ මේ. නෑ මේ විශේෂයෙන්ම පහුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි කැපකිරීමක් කරා වර්තමාන ජනාධිපතිතුමා බලයට ගේන්න. ඒ වෙනුවෙන් අපි 117ක අවම ඡන්ද ප්‍රමාණයක් ඒ මැතිවරණ ප්‍රතිපලයට එකතු කරන්න කටයුතු කර ඒක නිහතමානීව සියලු දෙනාම පිළිගන්න කාරණයක්. ඒ වගේම පසුගිය ඔක්තෝබර් 31 වෙනිදා ගිවිසුමක් අත්සන් කරා අපේ රටේ වාමාංශික ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පක්ෂ ගණනාවක් එකතු වෙලා අපි නෙමේ අත්සන් කරේ පක්ෂ නායකයන්. ඒ පක්ෂ නායකින් අත්සන් කරා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලාංඡනය. හැබැයි මේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙනවා පොහොට්ටුව ලාංඡනය මොකද ජනප්‍රිය වෙලා තියෙන්නේ දැනට, ඒ නිසා පොහොට්ටුව ලාංඡනය යන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට කොයි වෙලාවකවත් විරෝධතාවය ප්‍රකාශ කළේ නැහැ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් තනියම කරන්නත් බෑ ලකුණ තීරණ ගන්න එක. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පාර්ශවකරුවක් විතරයි. මම දන්න තරමින් පක්ෂ 17ක් ඉන්නවා. මේ පක්ෂ 17ෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ, ඒ වගේම පියතුරු හෙළවුරුමේ ජාතික නිදහස් පෙරමුණ, මේ ආදී වශයෙන් පක්ෂ ගණනාවක් තියෙනවා. ඒතකොට මේ පක්ෂ නායකයෝ සියලු දෙනාම එකට වාඩි වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තුල පොදු සන්ධානයේ වගේම ලකුණ තීරණය කරයි. ඒකට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි දේශපාලනය කරන්නේ රට වෙනුවෙන් නම් ලකුණ අපිට ප්‍රධානම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ අත. එතකොට ඔබ අපි සියලු දෙනාම දන්නවා අත ලකුණෙන් පහුගිය කාලය තුල ඡන්ද ඉල්ලුවෙම නැහැ. පහුගිය මේ ප්‍රධාන මැතිවරණ, ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ පහුගිය කාලේ එක්කෝ පුටුව ලාංඡනයෙන්, එහෙම නැත්නම් බුලත්කොළේ ලාංඡනයෙන්, පහුගිය මැතිවරණේ අපි පොහොට්ටුව ලාංඡනයෙන්. එතකොට දැන් ඉදිරි මහ මැතිවරණ එන්නේ පොහොට්ටුවේ නම් පක්ෂ නායකත්වයේ තීන්දු කරනවා නම් පොහොට්ටුවෙන් අපි යමු කියලා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධතාවයක් නැහැ. පක්ෂ නායකත්වයේ තීන්දු කරනවා නම් පුටුව ලාංඡනයෙන් යමු කියලා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධතාවයකුත් නැහැ. ඒ නිසා පක්ෂ ලාංඡනයේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොදු සන්ධානය ගොඩනැගිය යුතුයි. ඒ පොදු සන්ධානය ගොඩනැගෙද්දී අපේ පක්ෂ මහලේකම්තුමා මතු කරන කාරණේ තමයි මේ නෛතික ප්‍රශ්නය. ඒ කියන්නේ පොදුජන පෙරමුණේ ලාංඡනය තමයි පොහොට්ටුව. එතකොට අපි හදන අලුත් සන්ධානයේ පොහොට්ටුව ලාංඡනය දුන්නාම එතකොට එනම් මේකට වෙන ලාංඡනයක් ගන්න වෙයි. ඒක තමයි ඔය කතා කරන්නේ. එහෙම නැතුව කිසිදු විරෝධතාවයක් කිසි තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතු කරන්නේ නැහැ. ඉදිරි මහ මැතිවරණය බොහොම පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශක්තියත් එක්ක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපරිම කැපකිරීමත් එක්ක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු වාමවාදී ප්‍රගතිශීලී සියලු කඳුර එකට එකතු වෙලා මේ රට ගොඩනගන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාති පක්ෂය දැවැන්ත විදිහට පරාජයට පත් කරනවා. Breaking.lk